ආයුබෝවන් SLtechbuddy YouTube channel එක වෙත පැමිණි ඔයගොල්ලෝ හැමදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ මුලින්ම ඔයගොල්ලන්ට යම් දැනුමක් සමගම වීඩියෝ එකක් කරන්න මම අද හිතුවා. ඉතින් අද අපි Dongle සහ Wingle ගැන දැනගෙනම unbox එක සඳහා යමු. ඉතින් අපි මුලින්ම Dongle එක ගැන බලමු. Dongle එක ඇවිල්ලා ඉතා කුඩා උපකරණයක් ඔයගලන්ට ලේසියෙන් එහා මෙහා ගෙනියන්න පුළුවන්. මේක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ USB එකට කනෙක්ට් කරලා තමයි අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගන්න වෙන්නේ. ඉතින් Wingle එක ගත්තොත් ඔයගලන්ට Dongle එකේම දියුණු version එකක් කියලා අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේකෙන් ඔයගලන්ට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙනවා අමතරව මේ Wingle එකට තවත් devices කීපයකට Wi-Fi through ඔයගලන්ට කනෙක්ට් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගොඩක් Wingle වලට ඔයගලන්ට direct laptop එකට හෝ desktop එකට සම්බන්ධ වීමට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේකට එලියෙන් විදුලිය ලබා දුන්නයින් පසුව ඔයගලන්ට Wi-Fi through connect වෙලා භාවිතයට ගන්න පුළුවන්. නමුත් සමහර Wingle තියෙනවා ඔයගලන්ට machine එකකට සම්බන්ධ කරන්න ඕන. ඉතින් ඔයගොල්ලොන්ගේ අවස්ථාවයට අනුව ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන ඔයගලන්ට ඕන Dongle එකක්ද Wingle එකක්ද කියලා. ඉතින් මම දැන් ඔයගලන්ට comparison එකක් කරලා පෙන්නන්නම් Dongle එකක් සහ Wingle එකක් අතර තියෙන වෙනස්කම් සහ සමානකම්. ඉතින් පළවෙනියෙන්ම ඔයගලන්ට portability අතින් මේක ඉතා ලේසියෙන් එහා මෙහා ගෙන යාමේ හැකියාව තියෙනවා. ඒ වගේම යූස් කරද්දී Dongle එක plug and play. නමුත් සමහර වෙලාවලදී Wingle එක ඔයගලන්ට configure කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා Wi-Fi configuration වගේ. ඒ වගේම connectivity ඔයගලන්ට Dongle එක එක device එකක් විතරයි. නමුත් Wingle එක ඔයගලන්ට multiple devices වලට Wingle එකට connect වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ප්‍රයිස් එක අතින් ගත්තොත් Dongle එක Wingle එකට සාපේක්ෂව අඩු මිලක් වෙනවා. නමුත් Wingle එක ටිකක් මිල වැඩි. මොකද ඒකේ Wi-Fi connectivity එක ලබා දෙන හින්දා. ඉතින් දැන් ඕගොල්ලෝ Dongle සහ එක සහ Wingle එක අතර වෙනස්කම් හා සමානකම් ගැන ඕගොල්ලෝ අද දැනගත්තා. ඉතින් අද මම ඕගොල්ලන්ට ගේන්න යන unboxing එක ගැන ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් තියෙනවා. ඉතින් අපි දැන් Wingle එකක් unbox කරලා බලමු. ඉතින් දැන් ඕගොල්ලන්ට මේ Wingle එකේ පෙට්ටිය බලා ගන්න පුළුවන්. උඩින්ම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් Olax කියලා සඳහන් කරලා තියෙනවා logo එකත් එක්ක. පහලින් මේකේ පින්තූර Wingle එකේ පින්තූරක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක දැන් open කරලා ඕගොල්ලන්ට පෙන්නන්නම් මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපි බලමු මේක මොනවද සඳහන් කරලා තියෙන්නේ. 4G LTE Advanced Mobile Wi-Fi U80 Elite කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේකේ features ටික ඕගොල්ලන්ට මේ වගේ බලා ගන්න පුළුවන්. ඊළඟට price එකයි සහ අනෙකුත් details මෙතනින් ඕගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මම මේක open කරන්නම්. ඉතින් මේක cover කරලා තියෙන්නේ plastic ආවරණයකින් දෙපැත්තේ මේ වගේ. ඉතින් මේක මේ වගේ ගලව ගන්නම් මම මුලින්. ඊට පස්සේ අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා මම මේක පියන විවෘත කරගත්තා. ඉතින් මුලින්ම අපිට මේ තියෙන්නේ මැනුවල් එක සහ Wingle එක. ඉතින් මම මුලින්ම Wingle එක එලියට ගන්නම්. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ Wingle එක. ඊළඟට මැනුවල් එක ඕගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මැනුවල් එක ගත්තොත් මේ මැනුවල් එකේ තියෙන කනෙක් ෂන් එක හදාගන්න විදිහ අනෙකුත් ඩීටේල්ස් ටික ඔක්කොම යූස් කරන විදිහ. ඉතින් හොඳ මැනුවල් එකක්. ඉතින් අපේ Wingle එක දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් Olax. පල්ලෙහෙන් තියෙනවා ඉන්ඩිකේටර්ස් දෙක, ඩේටා කනෙක්ටිවිටි එක සහ Wi-Fi කනෙක්ටිවිටි. පිටිපස්සෙන් සඳහන් කරලා තියෙනවා 4G LTE Wingle කියලා. ඉතින් මම දැන් මේක ඕපන් කරන්නම්. ඉතින් මේක ඕපන් කරපුවාම ඕගලන්ට මේ වගේ බලා ගන්න පුළුවන්. ඕගලන්ට USB එකට මේ Wingle එක සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙතන පියනක් තියෙනවා. මෙතනින් තමයි ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ SIM කාඩ් එක ඇතුල් කරගන්න ඕනේ. ඉතින් එහා පැත්තේ IMEI numbers සහ MAC numbers ටික දීලා තියෙනවා. ඉතින් මේ විදිහට මම දැන් මේකට enter කරන්නේ Hutch SIM එක. ඉතින් මේ වගේ SIM insertion එක කරලා ඉවර වෙලා ඕගොල්ලන්ට මේ වගේ මේ පියන වහ ගන්න පුළුවන්. ඉතින් මේ Wingle එකේ ෆීචර්ස් ගත්තොත් මේ ඩිවයිස් එක සපෝට් කරනවා FDD LTE වලට හෝ TDD LTE වලට හෝ WCDMA හෝ UTMS frequencies වලට. ඒ වගේම high frequency 4G හරි 3G network වලට sharing service එක සපෝට් කරනවා. ඉතින් මේකේ 150
60 Mbps වේගයක් ලබා දෙනවා. ඒ වගේම Wi-Fi functionality එකත් මේකෙන් ලබා දෙනවා. ඉතින් මේ Wingle එකේ indicators වර්ග තුනක් තියෙනවා. රතු පාට දැල් වෙනවා කියන්නේ SIM card එකක් insert කරලා නැති අවස්ථාවක් හරි no signal අවස්ථාවක් හෝ Wingle එක සම්බන්ධ කරපු අවස්ථාවම රතු දැල්විලා තමයි අනිත් වර්ණයන්ට මාරු වෙන්නේ. ඒ වගේම රතු නිවිනිවි පත්තු වෙනවා කියන්නේ signal එක unstable හරි signal strength එක 140ට අඩුයි කියලා. ඒ වගේම රතු light එක නොදැවෙන අවස්ථාව වෙන්නේ signal එක stable අවස්ථාවේ පමණයි. ඊළඟට nil පාට indicator එකක් තියෙනවා. ඉතින් nil පාට indicator එක off කියන්නේ data disconnect කියලා. nil on කියන්නේ data එකේ 4G network එකකින් connect වෙලා කියලා. ඒ වගේම nil light එක නිවිනිවි පත්තු වෙනවා කියන්නේ data 3G network එකකට මාරු වෙලා තියෙනවා කියලා. අවසාන වශයෙන් කොළ ඉන්ඩිකේටර් එකේ තියෙනවා. ඊළඟට කොළ ඉන්ඩිකේටර් එක නිවිනිවි පත්තු වෙනවා කියන්නේ කවුරුත් මේ Wingle එකට කනෙක් වෙලා නැහැ කියලා කියන එකයි. ඒ වගේම සමහර වෙලාවලදී green light එක පත්තු වෙලා නිවෙනවා එකපාරට. ඒ කියන්නේ කවුරු හරි user කෙනෙක් මේ Wingle එකට සම්බන්ධ වුණා කියලා. ඒ වගේම on වෙලාම තියෙනවා කියන්නේ usersලා මේ Wingle එකට කනෙක් වෙලා ඉන්නවා කියන indication එක තමයි. ඒ වගේම මේ Wingle එක Wi-Fi වලින් ඉන්ටර්නෙට් ඇක්සස් කරනවට අමතරව Wingle එක machine එකට USB එක through connect කරපුවාමත් මේක ඉන්ටර්නෙට් එකට connect කරන්න පුළුවන් normal dongle එකක් වගේ අපට ඉන්ටර්නෙට් ඇක්සස් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. මේ Wingle එකේ system requirement ගැන කිව්වොත් මේ Wingle එක OS Windows සහ Mac වලට support කරනවා. Windows වල 11, 10, 8 වගේම Vista දක්වා මේ Wingle එක support කරනවා. ඒ වගේම Mac OS එක ගත්තොත් Mac 10.6 වලට උඩ version ඔක්කොටම support කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකට කනෙක් වෙද්දී කනෙක්ට් වෙන users ලට Wi-Fi key එකක් enter කරන්න ඕන මේකෙන් access කරන්න ඉන්ටර්නෙට්. ඉතින් ඒක ඕගොල්ලන්ට Wi-Fi key එක SIM එක insert කරන තැන ඕගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ Wi-Fi router එක configuration වලට යන්න නම් ඕගොල්ලන්ට ගහන්න වෙනවා 192.168.8.1 කියලා. එතකොට තමයි මේ Wingle එකේ configuration වලට යන්නේ. ඊට පස්සේ login screen එක ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ details තියෙනවා ඔයගලන්ගේ Wingle එකේ RPN open කරපුවාම SIM card එක insert කරන්න. ඉතින් මම දැන් default password එක සහ username එක දාපුවාම මේ විදිහට ඔයගලන්ට log වෙලා පේනවා. ඉතින් connection status එක දැන් connect වෙලා තියෙන network setting connection device මේ උඩ තියෙන ඔයගලන්ට messages ආපු ඒවා සහ network එකට connect වෙලා ඊළඟට පල්ලෙය device status යටතේ IMEI number සහ අනෙකුත් දේවල් සඳහන් කරලා තියෙනවා. ඉතින් connection settings යටතේ ඕගලන්ට මේ විදිහට ගිහිල්ලා ඉවරලා ඕගලන්ගේ settings වෙනස් කරගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඊළඟට ඕගලන්ගේ Wingle එකට ආපු SMS ඕගලන්ගේ ඇත්තටම network connectivity එකට hatch sim එකක් මන්දා දෙන එකට ආපු messages මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලෝගේ Wingle එකේ software එක update කරනවා නම් මේ විදිහට ඕගලන්ට manual update කරනවා නම් ඒ විදිහටත් නැත්නම් auto update කිරීමේ හැකියාවත් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් advanced settings යටතේ ඕගලන්ට advanced settings set කරන්න පුළුවන්. දැනට මම මේ default settings තමයි ඕගලන්ට පෙන්නන්නේ. ඉතින් firewall එක යටතේ port filtering mapping වගේ දේවල් කරන්න පුළුවන්. port forwarding දැන් මම මේ click කරලා ගියේ. ඉතින් URL filtering වගේ දේවලුත් මේ Wingle එකේ router එක හරහා ඔයගලන්ට කිරීමේ පහසුකම් ලබා දීලා තියෙනවා. ඉතින් විවිධාකාර network configuration කීපයක් ඔයගලන්ට මම දැන් ගෙනල්ලා පෙන්නන්නම්. ඉතින් ඒ පහසුකම් ඔයගලන්ට ලබා දීලා තියෙනවා. ඔයගොල්ලෝගේ network දැනුමක් තියෙනවා නම් මේවා default settings වෙනස් කරලා භාවිතා කිරීමේ හැකියාව ඔයගලන්ට තියෙනවා. ඉතින් advanced settings යටතේ ඔයගලන්ට NS lookup යටතේ මේ settings ඔයගලන්ට change කරන්න පුළුවන්. ඊළඟට others select කරපුවාම restart reset කරන්න පුළුවන්. එතකොට turn off devices වගේම SMTP configuration උත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම දැන් Wingle එකට මගේ phone එක connect කරලා පෙන්නනවා. ඉතින් දැන් ඔයගලන්ට දකින්න ඇති connected device වලදී 1 කියලා වැටුණා. ඊළඟට මම මේ machine එකම Wi-Fi එකට connect කරනවා Wingle එකේ. ඔබට දැන් බලා ගන්න පුළුවන් connected device 2 කියලා වැටේ. ඔයගොල්ලෝ දැන් දැකගත්තා 2 කියලා වැටුණා. දැන් devices දෙකක් connect කරලා තියෙනවා. මම ආපහු මේක disconnect කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. එතකොට ආපහු 1 කියලා ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙයි.
ఇది నెట్వర్క్ సెట్టింగ్స్ అడితే ఒకళ్ళంటే మే వాగే కనెక్షన్ సెట్టింగ్స్ వాళ్ళంటే మేము కలింగియా వాగే అన్నీ ఇలాంటి వైఫై సెట్టింగ్స్ మే వాగే సిలెక్ట్ కడుపుమా ఒకళ్ళంటే వైఫై కన్ఫిగరేషన్ మెతని కరగండి పులువా ఎస్ఎస్ఐడి డబ్ల్యూపిఏ సెట్టింగ్స్ అడ్వాన్స్ సెట్టింగ్స్ వీలాన్ మ్యాక్ సెట్టింగ్స్ వాగే ఒకళ్ళంటే కండి పులువా ఇలాంటి ఒకళ్ళకి డేటా మేనేజ్ కరగండి ఉన్నా ఏకే డేటా యాన ప్రమాణాన్ని కంట్రోల్ కరగండి ఉన్నా మెతన మనం డేటా డిసేబుల్ కలిగింది మే వి డేటా ఎనేబుల్ కలిగి వల్ల ఒకళ్ళంటే డేటా మేనేజ్ కిదిమే హ్యాకి ఆవతీను అవసరం వశేన్ ఒకళ్ళుంటే వింగల్గా గాపుసానిమ క్విక్ సెట్టింగ్స్ కీళ్ళలో ఉన్న ఒకళ్ళకి సెట్టింగ్స్ అదాగండి పులువా ఏకే గుడక్ ఇలా డిఫాల్ట్ సెట్టింగ్స్ కస్టమైజ్ కరండి తీయని ఇది మే వి డేటా ఒకళ్ళకి సెట్టింగ్స్ కన్ఫిగర్ కరగానిమే హ్యాకి ఆవ తీయను ఇది నదే ఒకళ్ళు దగ్గట్ట ఒలాక్స్ వింగల్ లెక్క కొహమద యూస్ కరాన్ని మనం కరండు దేవాల్ మనం అది ఇండికేటర్స్ సహా నోయకు దేవాల్ లోగోళ్ళు మే ఒలాక్స్ వింగల్ దగ్గర్త ఇది నోగోళ్ళు మీ వీడియో కానీ మనం అది దాన్ని ఒకళ్ళకి అధా యోజన చోదన పల్లె కమెంట్ బాక్స్కి దాండ్ యాలు అతర షేర్ కరగండ్ ఇవగేమ మాకు ఛానల్ లెక్క సబ్స్క్రైబ్ కల్లా నెత్త సబ్స్క్రైబ్ కల్లా నోటిఫికేషన్ బెల్ లెక్క క్లిక్ కల్లా తీయగండి ఇది తర్వాత దోసకాలు వీడియోకి ఓగోళ్ళు హమోట వెనక ఎటిక్ ఓగోళ్ళు అంటే శుభ సతియాక్.